ජනතාව සහමුලින්ම මේ පුරමින් ඉන්නේ. කියන්නේ මම කියන්නේ ජනාධිපතිතුමාට ආයතන ළඟට නැතුව තෙල් පොලිමකට යන්න. මිරිහාන ජුබිලිහාන්දී තියෙන තෙල් පොලිම උනත් කමන්නේ. ඒ නිසා ජනතාව දරුණු පුපුරායන මට්ටමක ඉන්නේ. ඒ පුපුරායන මට්ටමේ තියෙන ජනතා විරෝධය අප විසින් පැහැදිලි බලය ලබා ගැනීමේ දේශපාලන අරමුණ මොනවාද? මේ ජනතාවගේ මේ වේදනාවන් මේ කැපවීම මේ මහන්සිය නිකන් ප්‍රධාන ලේකම් සාරයක වගේ තවත් අලුත් උරලකට මංකොල්ල කරන දිය යුතු නෑ. අපි දන්නවා ලෝකේ ජනතා නැගිටීම් වෙලා තිබෙනවා ජයග්‍රහණ කළා තිබෙනවා. ඒ වගේම අපත ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා අපිට බරපතලවක කීමෙන් අපි කටයුතු කරනවා. මේ පුපුරායාම රටේ ඉස්සරහට ගන්න පුළුවන් බලහුමාරුවක් දක්වා වෙනස් කරගන්න. ඒ සඳහා වන් කරන දැනුවත් කිරීම සහ සංවිධානය කිරීම දෙකම අපි කරනවා. ඉතින් ඔබට අද පේනවා පක්ෂනායකතුමාගේ ඉඳලා හිටලා කරන ජෝගියා කරුණාම මේ රටේ ජනතාව දැනුවත් කරන ජනතාව සංවිධානය කිරීම හැම පැත්තකම තරුණ අය වෙන්න පුළුවන් ගොවි ජනතාව වෙන්න පුළුවන් වෘත්ති සමිති ව්‍යාපාරය කාන්තාවන් පොදු මහ ජනතාව ඉතින් ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකික ඔවුන් සිරුදනාම අපි දැනුවත් කරනවා සංවිධානය කරනවා. ඉතින් මම හිතන්නේ ඒකේ ප්‍රතිඵල ප්‍රධාන ලේකම් සාරය කිව්ව විදිහටම හෙට අම්බලන්තොට ඉඳලා බලා ගන්න පුළුවන්. මේ රයිලි ක්‍රමසිංහ මහතා කැමති කරදකද? ඇත්තටම ඉතින් මහින්ද මහත්තයා ආගමතිකම තියාගෙන අපිට දේශීය ක්‍රමයට රටවල දාන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ අගමැති කරොත් අපිට බටහිර ක්‍රමයට වල දාන්න. ඔය ඔන්නෝ වෙනසදී. ඒ ආරෙන්න වෙනසක් වෙන්නේ නැති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරේ මං යන පස්සරයක් කරලා තිබෙනවා. එතුමා දැන් වලක් හැපුවා ඒ පස්වතාවක අගමැතිකම කරලා. මේ පාර පුළුවන් එතුමාට හරි වෙනවතාවට ලැබුණොත් වල දාන්න. ඒ නිසා බටහිර ක්‍රමයට වල දානවට නැත්නම් රාජපක්ෂ සිස්ටමකට වල දානවද කියන වෙනස විතරයි අපිට දැන් දකින්නේ මේ. ඔබතුමා කියන ඔය මොනාද මේ බල මොකද අගමැති මාරු වුණොත් මම එකක් කියන්න කැමති. නමුත් ඔබ දැන් මේ කාරණේදී බලන්න අද මේක සාකච්ඡාවට එනවා. මේ රනිල් වික්‍රමසිංහ සහ ජවිපේ සම්බන්ධ කරමින් කොපමණ ඩීල් කතාවක් පසුගිය අවුරුදු 5ක් තිස්සේ ඔය පොදු ජන පෙරමුණේ නායකයෝත් ඒකට අන්තේවාසිකම් කරපු ඔය ගම්මන්පිල්ල වීරවංශල වගේ බලමෙහෙරකම් කරපු අයත් කොපමණ නම් අපිට කිව්වද මේ ඩීල් දේශපාලනය ගැන. අද අගමැතිවරයා කියනවා රනිල් කියන්නේ හොඳ මිත්‍රයෙක්. ඒ වගේම දැන් ජනමාධ්‍ය තුලින් සාකච්ඡා වෙනවා දැන් මේ ගෝඨාභය අගම ජනාධිපති යටතේ අගමැති වෙන්න රනිල් වික්‍රමසිංහ සුසුසුයි කියලා. ඒකට අපිට පේන්නේ ඔය ආණ්ඩුවේ කසකාරෝ කවුරුත් මුකුත් කියනවා. ඉතින් අපිට පේනවා මේ කොහොමද මේ කණ්ඩායම් දෙක අතර රනිල්ලා මහින්දලා අතර කොහොමද මේ ඩීල් දේශපාලනය තිබිලා තියෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා ඒක තමයි ගැන කියන්නේ. ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා දැන් කියන්නේ ආණ්ඩුව දැන් පැහැදිලිව කියන ණය ගන්න හෝ එක ෂෙඩියුල් එකක් හදාගන්නවත් හරි අමාරුයි ඉන්නේ කියන්නේ මේ රට කියන්නේ මේ පාලනයට ඔහුගේ කන්ටැක්ට්ස් කියන්නේ ඔහුගේ සම්බන්ධතා රට ගොඩ දාන්න ඕන වේසා සහාය ලබා ගන්න පුළුවන් කියන ඒ සදා ඔප්ෂන් එකක් විදියට මොහුව භාවිතා කරනවා කියන නිකන් එහෙම අදහසක් තියෙනවා. ඔබතුමා හිතනවාද ඒ ඔප්ෂන් එක උගාව තියෙනද ඔහුට ඒ සම්බන්ධතාවය තියෙන කියලා ඔබතුමා විශ්වාස කරනවා? රාජාණ්ඩු තිබිච්ච කාලේ ඔහොම ඔප්ෂන් එකක් තිබුණා. ඒ රජ්ජුරෝ අඳුරනවා, පුද්ගලික උදව් කරනවා, කසාද බන්දනවා, භූමිය බාර දෙනවා. එංගලන්තෙට පුළුවන්ද එක පවුමක් එංගලන්තේ පාර්ලිමේන්තුවේ අවසරෙන් තොරව දෙන්න ලංකාවට හරි වෙන රටකට හරි. ප්‍රංශයට පුළුවන්ද එක යුරෝ එකක් කොංග්‍රස් මණ්ඩලයේ ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව දෙන්න. එහෙම දෙන්න බෑ. ඒ නිසා අපි අහන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුම අවුරුදු 5ක් මේ රට නෙමෙයි. පස්සතාවක් අගමැතිකම් කරා. එතුමාට පිටරට යාළුවෙක් ඉන්නවා. ඒ කියන්නේ අපිට සැකයක් නෑ. අපි ඉස්කෝලේ යන කාලේ එතුමා අගමැති, අනුත් අගමැති, පහුගිය කාලේ අගමැති හිටියා. ඉතින් ඒ නිසා යාළුවෙක් ඉන්නවා. යාළුකමට පුළුවන් එතුමාට සමහර ඩිනර් එකක් දෙන්න. ඔය කොහේ හරි එක්ක යන්න. ඒ වගේ පුළුවන්. රටකට උදව් කරන්න බෑ එහෙම. එහෙම ලංකාවගේ පෞල් පාලනයන්තර රටවල් තව එකක් දෙකක් තිරුණම් පුළුවන්. හැබැයි තියෙනවා ඔක්කොම මේ වගේ විනාශ වෙච්චේ. ඔය අප්‍රිකාව. ඒ නිසා අපි අහන්නේ මේකයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පුද්ගලික සම්බන්ධකම් වලින් එතුමා අගමැති කරන කාලේ මොනවද රට කරලා තියෙන්නේ? පුස්සයිකලයක් හදන ෆැක්ටරියක් හදලා තියෙනවද කියන්නේ? වොක්සගන් පැත්තක තියන්නේ. මම විවුර්ත ඉතාලම විවුර්ත වහන්නේ. ඒ ලොකු කන්ටැක්ට්ස් වලින් මොනවද එතුමා වළක්ුවේ රටට? මොනවද ගෙනාවේ? ඒ නිසා වැදගත් වෙන්නේ ලංකාව. ලංකාවේ ආණ්ඩුව මොකද ඔය ප්‍රශ්නේ අහන්නේ වෙනම පැත්තරනේ. එයාට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා අනිත්තර නැහැ කියලා. අපි අහන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජාත්‍යන්තර සම්බන්ධතාව වලින් එතුමා මොනවද රට කරේ? විශේෂ දෙයක් කල්ලා නේ. වැදගත් වෙන්නේ ලංකාව. ලංකාවේ ආණ්ඩුව ජනතා බලයෙන් පත්වන ආණ්ඩුවක් නා. ලංකාව අමතක කරන්න බෑ ලෝකේ ඇමරිකාවටත් බෑ රුසියාවටත් බෑ චීනටත් බෑ. ලංකාව වැදගත් රටක්. ඒ නිසා මේ මෙතන ශක්ති සම්පන්න සාමූහික අදූෂිත පාලනයක් ඇති වුණොත් එයට ඇති තරම් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන් ජාත්‍යන්තර ආයතන වලට අවශ්‍ය වෙනවා ලංකාව. දැන් ලංකාවේ වරාය ගන්නකෝ එක උදාහරණයක් ඉලවර කරන්න. අපි ලංකාවේ වරාය තාම දූෂිත ආකාරයට පාලනය කරන විවිධ මැති ඇමතුරු. හැබැයි ඔක්කොම අස්සේ ලංකාව ලෝකේ පළවෙනි වරායවල්
කොළඹ වරාය පළවෙනි වරාවල් 24 තියෙනවා. එතකොට ඒ අය පාලකයා කවුරු වුණත් ලෝකෙට ලංකාව මත කරන්න බෑ. ඒ නිසා රන්ලි ක්‍රමසිකමැතුමාලා එතුමාලගේ පස් වතාවක කැමැති ධූරය කාලේ අපි නම් දැකලා නැහැ. ජාත්‍යන්තර යටවීම හැර ජාත්‍යන්තරය කියන නැටීම හැර ජාත්‍යන්තර රටේ දේපල විකිණීම හැර කරපු දෙයක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම පුළුවන් නම් අපි එතුමාට යෝජනා කරනවා. පුළුවන් නම් රටකින් ඩොලර් මිලියනයක් අරන් දෙන්නකෝ බාණ්ඩාගාරේ යාළුකම් පාවිච්චි කරලා.